आई भवान तो पता आई भवान හොඳයි දොළ පුතාල අපි හිමන පටන්ගමු ප්‍රශ්න පත්‍ර පන්තිය නේද කොළාශ්‍රේණිය. හොඳයි අද පුතාලා මෙහෙමයි මම අද තීරණය කරා මේ දෙවන වාර විභාගයට අදාළ පේපර් එකක් සාකච්ඡා කරන්න. හරිද? එතකොට මේක මම දැන් තමයි ඔයාලා ගෲප් එකට දැම්මේ. කමක් නැහැ මම මේක ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්න. නේද ඔගොල්ලෝ කොහොම ප්‍රින්ට් අවුට් ගන්නෙත් නැහැනේ මම දන්නවා ඒක. හරිද? හරි ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්න. ඔයාලා තියෙන පුතේ ප්‍රශ්න අංකය දාලා උත්තරේ ලියන්න රයිට්. අද අපි ඔයගොල්ලෝ තමයි කරන්නේ මේක ඈ රයිට්. ඔයාලා තමයි කරන්න වෙන්නේ. අපි ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට යමු රයිට්. ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට යමු. මම විනාඩියක් විතර දෙන්නම් උත්තරේ ගන්න. ඊට පස්සේ ඒක සාකච්ඡා කරලා ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නෙට යන්න. එහෙමයි යන්නේ ඈ. හරි නේද? ඔයගොල්ලෝ විනාඩියක් විතර අරගෙන ප්‍රශ්නට උත්තරේ ලිව්වා. ඊට පස්සේ මම සාකච්ඡා කරා. එහෙම එහෙමයි යමු රයිට්. අපි එහෙමනම් මුලින්ම නේද බහුවර ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. හරි රයිට්. හොඳයි මම එහෙනම් මේක ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නද? හරි ඔන්න ෂෙයා කරා. හරි එහෙමනම් කරන්නකෝ. දැන් මේක මේ ස්ක්‍රීන් එකේ පේන ප්‍රශ්න හතර කරන්න පට ගන්න. ස්ක්‍රීන් එකේ පේන ප්‍රශ්න හතර කරන්න ඉක්මනටම නේද? ප්‍රශ්න අංකේ දැම්මා, උත්තරේ ලිව්වා, පේපර් එකේ නම ලියා ගන්න මුලින්ම රයිට්. පේපර් එකේ නම ලියා ගන්න. හරිද? රයිට්. එහෙමනම් පේපර් එකේ පේන ප්‍රශ්න ටිකට කරන්න උත්තරේ. ප්‍රශ්න පහ.
රයිට් නේද? අපි බලමු එහෙනම් ඈ. මේ මෙවට එච්චර වෙලාවක් යන්න මේ ප්‍රශ්න වලට. මෙව දැකපු ගාම උත්තරේ ගන්න නේද ඕගොල්ලොන්ට දැන් පුළුවන්කම වෙලා තියෙන්න ඕනේ. රයිට්. මිනිස් ආමාශයේ අඩංගු එන්සයිමේකි. ආමාශය අඩංගු එන්සයිමයක්. මොනවද පුතේ ආමාශය අඩංගු එන්සයිමය? පෙප්සින්. නේද? ආමාශය අඩංගු එන්සයිමය තමයි පෙප්සින්. රයිට්. එතකොට මේ පෙප්සින් නේද? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් සක්‍රිය කරනවා. නේද? පෙප්සින් නේද? ඒ කියන්නේ මෙහෙම ඇත්තරම පෙප්සි නෝජන් කියලා ද්‍රව්‍යයක් තියෙනවා. පෙප්සි නෝජන් කියන එක තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් සක්‍රිය කරන්නේ. සක්‍රිය කරලා පෙප්සීන් බවට පත් කරනවා. හරි? එතකොට පෙප්සීන් තමයි පුතේ ආමාශයේ නේද? ප්‍රෝටීන අර්ධ වශයෙන් ජීර්ණය කරනවා. මතකයිනේ නේ? ප්‍රෝටීන අර්ධ වශයෙන් ජීර්ණය කරලා පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. ඒ පොලිපෙප්ටයිඩ් බවට පත් කරන්නේ කවුද? පෙප්සීන් කියන එන්සයිම්. රයිට්? පෙම්සි. පෙප්සි. ඕකේ? එතකොට ඇමයිලේස් කියන එක නේද අපේ මුඛයේ තියෙනවා කුඩා අන්ත්‍රිනුත් ශ්‍රාවය වෙනවා. රයිට්? ඕකේ? හරි. එහෙමනම් මේකට උත්තරේ පෙප්සි. ශාකතුල ආහාර පරිවහන කරන්නේ කුමන ද්‍රව්‍යයක් ලෙසද? ඔව්. ශාකතුල ආහාර පරිවහන කරන්නේ නේද? ෆ්ලෝයම් පටකය තුල තමයි ආහාර පරිවහනය කරන්නේ සුක්‍රෝස් විදිහට. නේද? සුක්‍රෝස් විදිහට තමයි පරිවහන කරන්නේ. නේද? ප්‍රභා සංශ්ලේෂණයේදී ග්ලූකෝස් හදනවා. ඒ ග්ලූකෝස් පරිවහන කරන්නේ සුක්‍රෝස් ලෙස සංචිත කරන්නේ පිෂ්ඨයේ විදිහට. නේද? සංචිත කරන්නේ පිෂ්ඨයේ. එතකොට දෙකට උත්තරේ 3. ගුරුත්වාකර්ෂණ බලය වෙනස් වන විට වෙනස් වන්නේ වස්තුවක පහසුදාන කවර රාශිය? ඔව්. ගුරුත්වාකර්ෂණ බලය වෙනස් වන පුතේ වෙනස් වෙන්නේ මොකද්ද? වස්තුවේ බර. නේද? වස්තුවේ බර. රයිට්? F සමානයි mg කියලා තියෙනවානේ සමීකරණය. හරි නේද? එතකොට වස්තුවක ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. හරි? ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. නේද? අභ්‍යවකාශයේ තිබ්බත් නේද? බ්‍රහස්පති ග්‍රහය මත තිබ්බත්, අඟහරු ග්‍රහය මත තිබ්බත්, අපේ පෘථිවිය මත තිබ්බත් වස්තුවක ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. ස්කන්ධ කියලා කියන්නේ මොනවද? ඒ කියලා කියන්නේ ඒ වස්තුව සතුව පවතින පදාර්ථ ප්‍රමාණය. නේ? යම්කිසි වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය තමයි ස්කන්ධ කියලා කියන්නේ. ස්කන්ධ වෙනස් වෙන්නේ. හැබැයි වෙනස් වෙන්නේ බර. නේද? බර වෙනස් වෙන්නේ ඇයි? G වෙනස් වුණොත්. ගුරුත්වාකර්ෂණ වෙනස් වුණොත් බර වෙනස්. නේද? ඒ කියන්නේ බර මේ F කියලා කියන්නේ මෙතන ගත්තේ මොකද්ද? බර. හරි. ඊළඟ කියනවා මිනිරණා දියමන්ති යනු. මිනිරණා දියමන්ති මේ පුතේ මොනවද? කාබන් වල බහුරූපී ආකාරනේ. අපි ඉගෙන ගත්තා 10 ශ්‍රේණියේදී කාබන් වල බහුරූපී ආකාර නේද? ස්ඵටික ආකාර, අස්ඵටික ආකාර. නේද? ස්ඵටික ආකාර, අස්ඵටික ආකාර. එතකොට ස්ඵටික ආකාර මොනවද? දියමන්ති, මිනිරා, අනිත් එක ෆුලරි. නේද? ෆුලරි. දියමන්ති, මිනිරා, ෆුලරි. ඒව තමයි කාබන් වල බහුරූප, ඒ කියන්නේ ස්ඵටික රූපී ආකාර. නේ? අස්ඵටික රූපී ආකාර තමයි අපි ඉගෙන ගත්තේ ගල් අඟුරු, ලාම්පු දැලි, නේද? සාමාන්‍ය දැව අඟුරු, ඒ වගේ දේවල්. රයිට්? එතකොට මේක මොකද්ද? මිනිරණා දියමන්ති anu බහුරූපී ආකාර වේ. රයිට්? කාබන් වල බහුරූපී ආකාර. හරිද? ඔන්න එතකොට ඒ ප්‍රශ්න හතර හරිනේ. ඒකට වෙලාවක් යන්නේ නැහැ. පස්වෙනි ප්‍රශ්නේ තිබ්බනේ තරනේ. පරමාණුක ස්කන්ධය කෙරෙහි වැඩිම දායකත්වයක් දක්වන උපපරමාණුක අංශු වර්ග වන්නේ. ඔව්. ස්කන්ධය කෙරෙහි දායකත්වයක් දක්වන්නේ කවුද පුතාලා? නේද? ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. රයිට්? ප්‍රෝටෝන සහ නියුට්‍රෝන තමයි දායකත්වයේ දක්වන්නේ. නේද? ඒ කියන්නේ ප්‍රෝටෝනයක ස්කන්ධය එකයි. ඒකකයක් නැහැ. නියුට්‍රෝනයක ස්කන්ධය ඒත් එකයි. ඒකකයක් නැහැ. ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ප්‍රෝටෝනයක ස්කන්ධය වගේ කියද 1840 ගුණයක් වෙනවා ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය. නේද? ඒ කියන්නේ එක ප්‍රෝටෝනයක් 1840 බෙදුවොත් එයින් එක පංගුවක් තමයි ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය. ඒකෙන් නේද පුතේ පරමාණු ස්කන්ධ කෙරෙහි වැඩිම දායකත්වය දක්වන්නේ කවුද? ප්‍රෝටෝන හා
නිියවට්‍රෝන් නේ පෝටෝන හා නිියවට්‍රෝන් ඔන්න ප්‍රශ්න පහ. හරි එහෙමනම් මේ ටික කරන්න ටක් දාලා. ඒ ප්‍රශ්න ටික මම මේක මෙහෙම කරන්න ඔයාලට මේ බෝඩ් එක බලන්න ඕන නම් නේ ඔතනින් ඔයාලා වෙනස් කරගන්න view එක. හරි view එක ඔතනින් වෙනස් කරගන්න. හයවෙනි ප්‍රශ්නේ උර්කේ මූලික ව්‍යූහම ඒකකයේ උර්කාණුවයි. උර්කාණුවක ගුච්චිකාවසය ඇදී ඇත්තේ ඔගොල්ලෝ දන්නව නේද? රයිට්? අපේ අපේ නේද මුත්‍රා පෙරීමේ කටයුතු කරන්නේ නේද? වකුගඩුවල තියෙනවා වෘකාණු කියලා ඒකකයක්. වෘකාණු තමයි වෘකේ මූලික ව්‍යූහමය හා කෘත්‍රිම ඒකකය. නේද? එතකොට එතනත් වෘකාණුක ගුච්චිකාව තියෙනවා නේ. එතකොට ගුච්චිකාව කියලා කියන්නේ නේද? මතකයිද ගුච්චිකාව? ගුච්චිකාව මතකයිද? ගුච්චිකාව නේද? රයිට් මම ගන්නම්කෝ. නේ. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම තියෙනවානේ. මේ මෙන්න මේ වගේ ව්‍යුහයක් නෙවෙයි ගුච්චිකාව කියලා කියන්නේ. ඕම වගේ ව්‍යුහයක්. තර මේක ඇතුලේ තමයි අර නේද? එනවා මොනවද? මොන ධමනියද එන්නේ? මේ එන්නේ මොනවා මොන ධමනියද? අපවාහි ධමනිකාවනේ. අපවාහි ධමනිකාව ඇවිල්ලා මෙතන මේක බෙදෙනවානේ නේ බෙදලා කේශනාලිකා ජාලයක් හදනවා නේද රයිට් කේශනාලිකා ජාලයක් හදලා මේ පැත්තෙන් යනවා අභිවාහි ධමනිකා මතකයිනේ නේද අභිවාහි ධමනිකා රයිට් නේද අභිවාහි ධමනිකාව පාටුයි නේ මේක ඇවිල්ලා අපවාහි ධමනිකා මේක අභිවාහි ධමනිකාව නේද අභිවාහි ධමනිකාව වාඩි නේ එතකොට මේක තමයි අර බෝමන් ප්‍රාවරය නේද මේ තියෙන බෝමන් ප්‍රාවරය එතකොට බෝමන් ප්‍රාවරය ඇතුලේ තියෙන කේශනාලිකා ජාලයට අපි කියනවා ගුච්චිකාව හරි එතකොට මොනවද ඇතුළ මේකේ තියෙන්නේ මේ තියෙන්නේ ධමනි නේ ධමනි නේ නේද බලමු ධමනි කේශනාලිකාව වලදී ඔව් සිරා නෑ මෙතන සාමාන්‍යයෙන් කේශනාලිකාවක නේද? දැන් ඔයගොල්ලන්ට මතකයි කොහොමද පාත් එක කියලා නේ? සාමාන්‍යයෙන් ධමනිකාවක් බෙදලා තමයි කේශනාලිකාවක් හැදෙන්නේ. නේ? ඒ කේශනාලිකා නේද? මෙහෙම ධමනිකාවක් ඇවිල්ලා මෙහෙම බෙදිලා බෙදිලා නේද? බෙදිලා 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 කේශනාලිකා හැදිලා අනිත් පැත්තෙන් ආය එකතු වෙන්නේ අනුශිරා. නේ? මේ පැත්තෙන් අනුශිරා හැදෙනවා.
නමුත් මෙතන එහෙම නෙවෙයි. මෙතන විශේෂත්වයක් තියෙනවා. නේද? එන්නෙත් දමනිකාවක්, යන්නෙත් දමනිකාවක්. රයිට්? එකින්දා නේද? දමනිකේශනාලිකා කියන එක දැනට ඕකේ. නේද? අනිත් ඒවා අපි බලමු. සිරාකේශනාලිකා කියන එක කොහොමත් ගන්න බෑ. ඒක අවුට්. දමනිකේශනාලිකා සිරා කියලා කියන්න බෑනේ. සිරා නැහැනේ කොහොමත්. නේද? වසාකේශනාලිකා කොහොමත් එන්නේ නැහැ. රයිට්? එක තියෙන වසා පද්ධතියනේ. දමනිකේශනාලිකාව. නේද? රයිට්? ඒ කියන්නේ අපවාහි දමනිකාව බෙදිලා 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 තමයි එතන කේශනාලිකා ජාලය හදලා තියෙන්නේ. මෙහි ඒ හා බී මගින් දැක්කෙන්නේ සුදුරු ඉදිරාණු ප්‍රභේද දෙක පිළිවෙලින් නේද? ඔයගොල්ලෝ දන්නවා දැන් අපේ දේහාණු නේද වර්ග තුනක් තියෙනවා. රතුරු ඉදිරාණු, සුදුරු ඉදිරාණු, රුධිර පට්ටිකා නේ. එතන සුදුරු ඉදිරාණු අපි බෙදුවා කොටස් පහකට නේද? ඊසිනෝබීල, බේසෝෆීල, නියුට්‍රෝෆීල, වසාසයිල සහ මොනෝසයිට්. හරි. එතකොට පුතේ එතන අපි ඉගෙන ගත්තා කණිකාමය සුදුරු ඉදිරාණු සහ කණිකාමය නොවන සුදුරු ඉදිරාණු. ඇත්තර මේ තියෙන්නේ කවුද මේ? මේ තියෙන්නේ මෙහෙම මෙන්න මේ වගේ අර නිකන් බෝංචි කරලක වගේ නිකන් එහෙම තියෙන පොතේ නියුට්‍රෝෆිල වල තියෙන. මේ මෙන්න මේ වගේ මේ තියෙන නියෂ්ටි ඇත්තර. මේ නියෂ්ටිය බෙදිලා තියෙන. රයිට්? මේක ඇවිල්ලා නියුට්‍රෝෆිල. මෙහෙම හැඩයක් තියෙන මොනෝසයිට් වල තියෙන. මේ මොනෝසයිට්. රයිට්? මේකට උත්තරේ නියුට්‍රෝෆිල හා මොනෝසයිට්. ඒක නම් ඉතින් ඔයාලට පොඩ්ඩක් දැකලා පොඩ්ඩක් හුරුවක් තියෙන්න ඕන. ජීවී දේහ තුළ අඩංගු කාබනික නොවන සංඝටකයකි. නේද? දැන් අපි ඉගෙන ගත්තා කාබනික සංඝටක කියලා කියන්නේ කාබන් පරමාණු අන්තර්ගත වෙන්න ඕන. සාමාන්‍යයෙන් එහෙම තමයි කාබනික සංයෝග කියලා කියන්නේ. හැබැයි ඒ වුණාට නේද අපි ඉගෙන ගත්තා විශේෂිත වූ නේද? ඒ කියන්නේ කාබන් තියෙනවා නමුත් ඒවා අකාබනික සංයෝග. නේ මොනවද? ජීවි දේහයේ තියෙන කාබන් අන්තර්ගතයි නමුත් ඒවා අකාබනිකයි නේ. මතකයිද අපි ඉගෙන ගත්තා මොනවද? කාබන් ඩයොක්සයිඩ්. එයා කාබන් තිබ්බට මේ අකාබනික නේද? බයිකාබනේට් අයන නේ. බයිකාබනේට් බයිකාබනේට් කියලා කියන්නේ CO3 මයිනස්. ඒ වගේ වා නේද? ජලය කියන්නේ කොහොමත් මොකද්ද? ජලය කියන්නේ කොහොමත් අකාබනික සංයෝගය. يعني කාබන් නැත්තේ නැහැ කොහොමද? ලිපිඩ පිෂ්ඨ ප්‍රෝටීන යකෝම කාබනික සංයෝග. හරිම ලේසි ප්‍රශ්නය. XH4 නම් වූ සංයෝගයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 16 වේ. H1 නම් X වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කොපමණ? නේද? X නම් වූ සංයෝගයේ සාපේක්ෂ අණුක ස්කන්ධය. දැන් මේ දෙකේම පුතේ සාපේක්ෂ අණුක ස්කන්ධය 16යි නේ. සාපේක්ෂ අණුක ස්කන්ධය එන්නේ කොහොමද? ඒ කියන්නේ මූල ඩ්‍රයිව් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ වල එකතු වෙන එන්නේ නේ. එතකොට මෙතන නේද අපි X වල අපි දන්නේ නැහැ. රයිට්? නමුත් H වල එකයිනේ. එක වැඩි කිරීම මෙතන තියෙනවා 4 නේද? ඒක තමයි ওই 16 කියලා කියන්නේ. ඉතින් හරිම ලේසියිනේ නේද? 16 4 අඩු කරමු 12. 12. දැන් මේ ඇවිල්ලා දෙවන වාර විභාගයේ 11 ශ්‍රේණියේ පේපර එක. මේ ලොකු අමාරු ප්‍රශ්න නෙවෙයි අහලා තියෙන්නේ. සාමාන්‍ය ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ. හරි. එහෙමනම් මෙන්න මේ ටික කරන්න. ස්ක්‍රීන් එක පේනවනේ නේ. ෂෙයා කරන්න අවශ්‍ය නැහැ නේ.
හරි අපි එන ටික බලමු නේ දැන් වෙලාව නම් ඇති මේ ටිකට right මේ මෙතන සිසුවකු ඕම් නියමේ සත්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා ලබාගත් දත් ඇසුරෙන් ධාරාව හා විභවාන්තරය අතර ප්‍රස්ථාරයක් හදලා තියෙනවා. එම ප්‍රස්ථාරය හැක්කේ. ඔව්. ඕම් නියමය. මොකද පුතේ ඕම් නියමෙන් කියන්නේ? ඕම් නියමෙන් කියලා කියන්නේ උෂ්ණත්වයේ නියත විට සන්නායකයක් තුලින් ගලන ධාරාව සන්නායකයේ දෙකලවර විභවාන්තරයට අනුලෝම සමානුපාතික වෙයි. නේ? ඕම් නියමෙන් කිව්වේ මොකද්ද? උෂ්ණත්වයේ නියත විට සන්නායකයක් තුලින් ගලන ධාරාව සන්නායකයේ දෙකලර විභවාන්තරයට අනුලෝමව සමානුපාතික වෙයි. එහෙමයි කියන්නේ. නේ. ඉතින් ඒකට අනුව ඒ කියන්නේ විභවාන්තරේ වැඩි වෙද්දී ධාරාව වැඩි වෙන්න ඕන. නේද? විභවාන්තරේ අඩු වෙද්දී ධාරාව අඩු වෙන්න ඕන. ඒ කියන්නේ පුතේ I සහ V අතර සම්බන්ධතාවය නේද අනුලෝම සමානුපාතික වෙනවා නම් මොකද්ද ප්‍රස්ථානය? මෙන්න ප්‍රස්ථානය. නේ? පළවෙනි එක තමයි ප්‍රස්ථානය. right මේකනේ ප්‍රස්ථාරය i වැඩි වෙනකොට v වැඩි වෙනවා නේ දැන් මෙතන තියෙන එක අනිත් පැත්ත හ්ම් තොර 10 එක තමයි උත්තරේ හරි 10 එක ලේසි නේද මොකද ඕම් නියමය කියලා කියන්නේ උෂ්ණත්වයේ නියත විට සන්නායකයත් තුලින් ගලන ධාරාව සන්නායකයේ දෙකලවර විභවාන්තරයට අනුලෝම සමානුපාතික වේ නේ right ද ඕම් නියමෙන් තමයි මෙන්න මේ සමීකරණය ලැබුණේ v සමානයි ir කියන සමීකරණය ලැබුණේ ඕම් නියමෙන් නේද v සමානයි ir කියන සමීකරණය ලැබි අන්න එතන right හරි මේක බලන්න ග්‍රෑම් 800ක ස්කන්ධය සහිත වස්තුවක් තත්පරයකට 30ක ප්‍රවේගයෙන් සිරස්ස ඉහළට යවලලාදී ඒ පොළවෙන් ඉහළට නැගීම ආරම්භ වන අවස්ථාවේ චාලක ශක්තිය කොහොමද පොතේ චාලක ශක්තිය සමීකරණය මොකද්ද චාලක ශක්තිය කියලා කියන්නේ නේද කයිනටික් එනර්ජි නේ නේද ඒක සමානයි ඈ භාගයක් mv වර්ගය නේද චාලක ශක්තිය සමානයි භාගයක් mv වර්ගය නේ කයිනටික් එනර්ජි හරි එතකොට භාගය m කියන්නේ වස්තුවේ ස්කන්ධය ග්‍රෑම් 800යි හැබැයි ස්කන්ධේ සම්මත එකක වලින් තියෙනවා. එකින්ද 800 කිලෝග්‍රෑම් කරගන්න ඕන. එකින්ද 800 බෙදන්න ඕන 1000. එතකොට තමයි අපිට ලැබෙන්නේ කිලෝග්‍රෑම්. නේ? එතකොට V දීලා තියෙනනේ තප්පරේ මීටර 30යි නේ. ඒ කියන්නේ නේද මෙතන අගයන් විතරයි ඉඳලා තියෙන්නේ. 30 වැඩි කිරීම 30 නේ වර්ගය කියන්නේ 30 වැඩි කිරීම 30. මොකද උත්තරේ? තුන්වෙනි එක. නේ තුන්වෙනි එක. right මේක තමයි උත්තරේ. ඔයගොල්ලෝ මේක print out එක ගන්න ලබන සතියේ ඉන්නකොට print out එක අරන් එන්න. නේද? දැන් ඔය ප්‍රශ්නේ අංකේ දාලා එතන කටුවැඩ කරනවා නම් මේ ප්‍රශ්නේ අංකේ ළඟ කරගන්න. පොතේ නේද? ඔයාලගේ පොතේ. ඊළඟ පුතාලම් අපි තවත් එකක් ඉගෙන ගත්තා නේ මොකද්ද මේ චාලක ශක්තියයි විභව ශක්තියයි ඒ දෙකේම එකතුන තමයි අපි කියන්නේ මොනවද යාන්ත්‍රික ශක්තිය නේද යාන්ත්‍රික ශක්තිය right නේද යාන්ත්‍රික ශක්තිය ඒ කියන්නේ ඩයිනමික් එනර්ජි ඈ ඒක ඒක සමාන වෙන්නේ කොහොමද යාන්ත්‍රික ශක්තිය සමාන වෙන්නේ නේද භාගයක් mv වර්ගයේ ධන විභව ශක්තිය කියලා කියන්නේ MGH නේද MGH මේක තමයි මේ යාන්ත්‍රික ශක්තිය සමීකරණය නේ භාගයක් MV වර්ගය ධන MGH කියලා එකක් තියෙනවා මම ඒක මතක් කර ඈ හරි මේක බලන්න පුතේ මෙම පරිපථයේ සමග ප්‍රතිරෝධය කොපමණද සමග ප්‍රතිරෝධය හ්ම් නේද දැන් සමග ප්‍රතිරෝධය කියලා කියන්නේ මේ ප්‍රතිරෝධ සියල්ලගෙන්ම ලබා දෙන තනි ප්‍රතිරෝධයනේ නේද දැන් මෙතන තියෙන මේ සමාන්තර අවස්ථාව ප්‍රතිරෝධක දෙක සමාන්තරව තියෙනවා කියන්නේ ඒ වගේ අවස්ථාවක සමග ප්‍රතිරෝධය වෙන සමීකරණය තමයි 1 යට R සමානයි නේද 1 යට R 1 ධන 1 යට R 2 right 1 යට R 2
හරි. එතකොට පුතේ මෙතන එක යට R නේද, මෙතන 12 ගන්න පුළුවන් ධන එක යට 6 එක යට R නේ. එතකොට මෙතන පොදු විනි 12 කියන එක මේ 12 කියන එක පොදුයි. එතකොට 12 12 ඒවා එකයි, එකවරක් එක එකයි නේද. මෙතන 12ට 6 ඒවා දෙකයි, දෙවරක් එක දෙකයි නේද. එක යට R ඒ කියන්නේ R කියලා කියන්නේ නේද, R කියලා කියන්නේ 12 බෙදීම 3නේ නේද. 12 බෙදීම 3 ඒ කියන්නේ කීයද, 4යි ohm නේද. ohm 4යි සමක ප්‍රතිරෝධය right. ohm 4යි සමක ප්‍රතිරෝධය හරි. මේක ගන්න තව කෙටි ක්‍රමයකුත් තියෙනවා. ඒ තමයි මෙහෙම. දැන් මේ වගේ අවස්ථාවක දැන් මෙතන ලොකු මගේ මොකද්ද, 12නේ. කියන්නේ මේකේ පොදු හරය 12නේ. right. එතකොට 12 තමයි පොදු හරය. හරි. එතකොට 12 එන්නේ 12 වරක් 1 12. මෙතන 6 වරක් 2 12. එතකොට අපි මොකද දැන් කරන්නේ, මේක බෙදන්න ඕන මේ දෙක එකතුෙන් 2 1 3. ඒ දෙක එකතුෙන් බෙදපුවාම උත්තරය ලැබෙනවා. ඒක තමයි කෙටි ක්‍රම. හැබැයි කෙටි ක්‍රම රචනා ප්‍රශ්න වලම ලියන්නේ නැහැ. මේ වගේ බහුවර්ණ ප්‍රශ්න આવුවොත් එහෙම ඔන්න හදන ක්‍රමය. හරි. මේ වගේ සමීකරණ දදා දඟලන්න අවශ්‍ය නැහැ නේද. මොකද්ද පොදු හරය ලියනවා මේ පැත්තේ. හරි. උතර පොදු හරය එන්න නානේ 12 වරක් 1 12යි, 6 වරක් 2 12යි නේ. එතන පොදු හරය බෙදනවා මේ ඉලක්කම් දෙක එකතු වෙන 3. තේරුණාද? එක කෙටි ක්‍රම. නේ අපිට ඕන නම් තවත් ඕක නේ, අපි නිකන් උදාහරණයක් දාමු, වෙන ගානක් දාමු අපි ඔතෙන්. අපි දැම්මොත් එහෙම කීයදා. හරි. අපි දාමුකෝ තවත් එකක් තියෙනවා ඔන්න මේ කීයද, මේ තවත් සමග ප්‍රතිරෝධයක් තියෙනවා කියලා හිතා ගන්නකෝ. 24 එකක් දාලා මෙතන 24 එකක් දාලා. එතකොට දැන් මෙතන පොදු හරිය ඇත්තන 24යිනේ. 24යි නේ. මෙන්න කොට පොදු හරිය 24යිනේ. ඉතින් 24 ලැබෙන්නේ 12 වරක් 2, 6 වරක් 4 27. 24 වරක් 1 24. එතකොට 24 බෙදනවා මේ ටික එකතුෙන් 4 2 6 1 7. 7ෙන් බෙදනවා. ඒ ලැබෙන උත්තරේ තමයි ඒකේ සමක ප්‍රතිරෝධය. හරි. 24 බෙදීම 7. තේරුණාද? ෂෝට් ෂෝට් කට්. ඕකේ. එහෙනම් මම මැකුව ඈ. හරි. ඊළඟට පුතේ නේ, මිනිසාගේ ශුක්‍රාණු తాවකාලිකව ගබඩා කරන ව්‍යූහය කුමක්ද? ඔව්, මිනිසාගේ ශුක්‍රාණු తాවකාලිකව ගබඩා කරන්නේ කොහේද? අපි උරුසන්නේ තමයි නේද? අපි උරුසන්නේ. අපි උරුසන්නේ. ශුක්‍ර ආශිකාව තුළ ශුක්‍ර තරලය ගබඩා වෙලා තියෙනවා නේ. ශුක්‍ර ආශිකාව තුළ ශුක්‍ර තරලය ගබඩා වෙලා තියෙනවා. අපවෘෂණය තුළ තමයි ශුක්‍රාණු తాවකාලිකව ගබඩා වෙලා තියෙන්නේ. right. ඊට පස්සේ 14. දෛහික වර්ණදේහික පීඩන හිමොග්ලොබින් නිෂ්පාදනයට බලපාන ජානීය විකෘති වීමෙන් ඇතිවන තත්ත්වයකි. ඔව් නේද. දෛහික වර්ණ කියන්නේ මේ ලිංගික වර්ණ දෙහි නෙවෙයි, දෛහික වර්ණ දෙහි. හරිද නේද. දැන් ලිංගික වර්ණ දෙහෙනුවේ මේක ඇවිල්ලා දයි, සාමාන්‍යයෙන් සාමාන්‍ය වර්ණ දෙහය නේ. ලිංගික ලිංගයේ තීරණය කරන්නව වර්ණ දෙහය නෙවෙයි නේද, සාමාන්‍ය වර්ණ දෙහය. ඒ වර්ණ දෙහවල හිමොග්ලොබින් නිෂ්පාදනයට බලපාන ජානීය විකෘති වීම හින්දා ඇතිවන තත්ත්වයක් තමයි නේද
තැලිසීමියාව. නේ මොකද රෝගී තාත්ත පුතේ? තැලිසීමිය. නේ තැලිසීමියාව මොකද වෙන්නේ? අර රතුරු දිරාවල වල හිමොග්ලොබින් නැහැ. හිමොග්ලොබින් නැති වුණා. මොකද හිමොග්ලොබින් තමයි අවශ්‍ය වෙන්නේ ඔක්සිජන් පරිවහනයට. ඔක්සිජන් අණු ගිහිල්ලා බැඳෙන්නේ හිමොග්ලොබින් අණුවට. නේද? ඒතකොට හිමොග්ලොබින් නැත්තම් ඔක්සිජන් පරිවහනය වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒකේ තැලිසීමියා තියෙන රෝගීන්ට පිටින් රුධිරය පාරවිලෙනේ කරන්න ඕන නේ. හරි, රුධිරය පාලනය කරන්න ඕන මාස 3න් 3ට. මොකද සුදුරුධිර මේ රතුරු දිරාණු සාමාන්‍ය මාස 3ක් විතර එයාලගේ ආයු කාලය. තැලිසීමියා. ඊළඟට 15 වෙනි ප්‍රශ්න. පෘෂ්ඨවංශයෙන්ට පරිණාමයක බන්ධුතාව පෙන්වන සත්තකාණ්ඩයට අයත් සතුන් දෙදෙනෙකු අයත් පිළිතුරු. ඔව්. නේද? ඔගොල්ලෝ දන්නවා දැන් සත්ත්ව කියන්නේ අපේ ජීවීන්ගේ පරිණාමයේදී නේද කොහොමද වෙලා තියෙන්නේ කියන එක ඔගොල්ලෝ දන්නවනේ. නේ. දැන් නම්ෙදි ඉගෙන ගත්තානේ පෘථිවිය කොහොමද සම්භය වුණේ කියන එක. නේ. එතකොට ආදි සූපිය කියලා එකක් තිබුණා මුලින්ම නේද? මුල්ම පෘථිවිය ආදි සූපිය තිබුණා. ඈ. එතකොට ඒ ආදි සූපිය තුල තමයි අර නේද ප්‍රාග් ශෛලිය ඇති වුණේ. නේද? අපි කියනවා ඇත්තරම ඒක ආකියා බැක්ටීරියාව. නේද? ඒක ඇවිල්ලා ආකියා බැක්ටීරියාව. අපි ඒ දවසලන් කිව්වා ඒක සෛනික බැක්ටීරියාවක් කියලා කිව්වා. නමුත් අද වෙනකොට නේද ඒක ආකියා බැක්ටීරියාවක් කියලා හොයාගෙන තියෙනවා. ඒ දහිරු ප්‍රාක්සයිලින්. ඒතරේ ප්‍රාක්සයිලින් තමයි නේද ජීවේ සම්භවය වුණේ මුල ඉඳලම. එතකොට එතෙන්දී නේද එයාගෙම තමයි සත්තු ඇති වුණේ. එතකොට පෘථිවිය මුලින්ම ඇති වුණු සත්ව කාණ්ඩ තමයි ඔය නිඩාරියාවන් නේද ඇනෙලිඩාවන් ආත්‍රපෝඩාවන්ගේ මුල් ජීවීන්. එකට තමයි මුලින්ම හිටපු සත්තු නිඩාරියාවන් ඇනලිඩාවන් ආත්‍රපෝඩාවන්ගේ මුල් ජීවීන්. හරි, ඊට පස්සේ තවත් අපෘෂ්ඨවංශී කාණ්ඩ ඇතුළානේ නේද මොලොස්කාවන් නෙමටෝඩාවන් ඊට පස්සේ එකයිනෝඩර් මාටාවන් නේද එකයිනෝඩර් මාටාවන්. ඔන්න එකයිනෝඩර් මාටාවන්ගෙන් තමයි ඇත්තටම පෘෂ්ඨවංශී සම්භවය වුණේ. රයිට්, එකයිනෝඩර් මාටාවගෙන් තමයි පෘෂ්ඨවංශයෙන් සම්භවය වුණේ. මුලින්ම ඇති වුණු පෘෂ්ඨවංශයා කවුද? මත්ස්‍ය මාළුවා. නේද? මාළුවා තමයි මුලින්ම ඇති වෙච්ච පෘෂ්ඨවංශය කියලා. ඊට පස්සේ මාළුවාගෙන් තමයි උභයජීවීන් නැතු. නේද? උභයජීවීන්ගෙන් තමයි උරගයන් නැතු. උරගයන්ගෙන් තමයි පක්ෂීන් සහ ක්ෂීරපායින් නැතු. හරි? උරගයන්ගෙන් තමයි පක්ෂීන් සහ ක්ෂීරපායින් නැතු. නේද? හරි? එතකොට පුතේ එකයිනෝඩර් මාටාවන්ගෙන් තමයි මුල්ම පෘෂ්ඨවංශී නැති වුණේ. එකයිනෝඩර් මාටාවන් ඉන්නේ මෙතන කවුද? ඉකිරියයි පසඟිල්ලයි. නේද? මේ දෙන්නාම එකයිනෝඩර් මාටාවන්ට අයිති. හංගොල්ලා කියන්නේ මොලුස්කාවෙක් ගන්න බෑනේ. මෙතන හංගොල්ලා මොලුස්කා, දැල්ලත් මොලුස්කා. ඩොල්පින් කියලා කියන්නේ ශීරපායි. තල්මසා කියන්නේ ශීරපායි. 15 තුන. හරි, එහෙමනම් ඉතිරි ටික කරන්න බලන්න. නේද මෙතන ඉඳලා. පුතාල මම ලිංක් එක මේ දැන් ළමයි ලිංක් එක නැද්ද ලිංක් එක නැද්ද කියලා අහන මම ලිංක් එක දාලානේ දැන් ගොඩක් වෙලා නේද?
දහ අට නේ. හරි, මේකටත් වෙලාව නම් ඇති නේද? මේකත් කරන්නකො. 19 20ත් කරන්නකො. හරිද? රයිට්. අපි එන එක බලමු නේද? ඒ කියන්නේ කොතන ඉඳන්ද යන්න තියෙන්නේ? 16 ඉඳන් නේද? 16 ඉඳන්. සෑමිටම අතාත්තික ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ ABCD යන නේද? සෑම විටම අතාත්තික ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ ABCD යන කවර ප්‍රකාශ උපාංග ඉදිරියෙන් වස්තුවක් තැබූ විටද? පුතාලා, අතාත්තික ප්‍රතිබිම්බයක් කියලා කියන්නේ ප්‍රතිබිම්බේ තිරයක් මතර ගන්න බෑ නේද? ප්‍රතිබිම්බේ තිරයක් මතර ගන්න බෑ. ඒ කියලා කියන්නේ ප්‍රතිබිම්බයක් හැදෙන්න නම් සත්‍ය ආලෝක කිරණ එකිනෙක හමු වෙන්න ඕන නේද? සත්‍ය ආලෝක කිරණ එකිනෙක හම්බ වුණොත් තමයි එතන ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. තාත්තික ප්‍රතිබිම්බයක්. තාත්තික ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නම් සත්‍ය ආලෝක කිරණ හම්බ වෙන්න ඕන. හැබැයි මේ උත්තල කාචයක් නේද? උත්තල කාචකෙදී ප්‍රතිබිම්බය හැදෙන්නේ නැහැ නේද පුතාලා? උත්තල කාචකෙදී හැදෙන්නේ අතාත්තික ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නේද? උත්තල කාචයේදී හැම විටම හැදෙන්නේ අතාත්තික ප්‍රතිබිම්බයක්. මොකද එතන ආලෝකය නේද අපසරණ වීමක් සිද්ධ වෙනවා. අපසරණ වීමක් සිද්ධ වෙනවා. ඒකෙන්ද උත්තල කාචවල හැදෙන්නේ අතාත්තික ප්‍රතිබිම්බ. හැම විටම අතාත්තික ප්‍රතිබිම්බ. මේ ඇවිල්ලා උත්තල කාචයක්. උත්තල කාචවලදී තාත්තික ප්‍රතිබිම්බ හැදෙන්නේ නේ. මේ ඇවිල්ලා අවතල කාචයක්. අවතල කාචයයි නේද? අවතල කාචයෙන් හැදෙන ප්‍රතිබිම්බයි උත්තල කාචයෙන් හැදෙන ප්‍රතිබිම්බයි සමානයි. සමානයි. හරි? එතකොට අවතල කාචනොත් හැමතිස්සෙම හැදෙන්නේ අතාත්තික ප්‍රතිබිම්බම තමයි. රයිට්? කියන මේකට උත්තරය ඇවිල්ලා A හා C. රයිට්? A හා C. මෙයාගේ හැදෙනවා නේද? දැන් රයිට්? අපි ආලෝක පාඩමේදී ඉගෙන ගත්තා නේ. එතකොට මෙයාගේ නේද? මෙහෙම එන ආලෝක කිරණ මෙහෙම එකිනෙක හම්බ වෙනවා.
අෆ්ගනිස්තාන් තියෙනවා. රයිට්. කියන මේකට උත්තරේ A-80. දින කිහිපයක් උණ රෝගයෙන් පෙළුණු අයෙකුගේ රුධිරය පරීක්ෂා කළ වෛද්‍යවරයා එම රෝගී තත්ත්වය ඩෙංගු රෝගය බව ප්‍රකාශ කළේ. එම තීරණය ගැනීමට වෛද්‍යවරයාට ඉවහල් වූ රුධිර සංඝටක වීමට වඩාත් ඉඩ ඇත්තේ. ඔව්, ඉතින් ඩෙංගු රෝගෙත් විශේෂයෙන්ම වෛරස් රෝගවලදී රුධිරයේ තියෙන රුධිර පට්ටිකා ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා නේ. රයිට්. ඒතර වෛරස් රෝගයේදී සාමාන්‍යයෙන් නේද ඝන මිලි මීටරයකට නේ, ඝන මිලිමීටරයකට තියෙන රුධිර පට්ටිකා ප්‍රමාණය ලක්ෂයකට වඩා අඩු වෙනවා. ලක්ෂයකට වඩා අඩු වුනහම ඒ ඩෙංගු තත්ත්වයක් තමයි නේද? සාමාන්‍යයෙන් තියෙන්න ඕන ඝන මිලිමීටරයකට 150,000 450,000 අතර වගේ ප්‍රමාණයක් නේ තියෙන්න ඕන නේ රුධිර පට්ටික එක දාන්න. පහත ප්‍රතික්‍රියා වර්ග නිවැරදිව දැක්කෙන පිළිතුරු කුමක්ද? නේද? අපි ඉගෙන ගත්තා ප්‍රතික්‍රියා වර්ග කීපයක්. නේද? සංයෝජන ප්‍රතික්‍රියා, වියෝජන ප්‍රතික්‍රියා, ඒක විස්ථාපන ප්‍රතික්‍රියා, ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. රයිට්. එතකොට මෙතන බලන්න. ඒ ගන්නකො. බේරියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් සල්ෆේට්. මෙයා මොකද කරන්නේ? නේද? බේරියම් යනවා මෙතෙන්ට. සෝඩියම් වෙනවා මෙතෙන්ට. ඒ කියන්නේ මේක ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව. ඒ කියල කියන්නේ ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව. හරි. එතකොට ඒක පිළිවෙලෙන් තියෙන්න ඕනේ. එතන මුලින්ම ඉන්න ඕන ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව. ඔන්න දෙකේ ඉන්නවා දැනට. B ගන්නකො. කොපර් සල්ෆේට් මැග්නීසියම්. එතකොට මැග්නීසියම් මෙතෙන්ද වෙලා කොපර් පැත්තකටලා යනවා. ඒ කියන්නේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව. මෙයා මොනවද? සිල්ල ඔක්සයිඩ් රත් කරනවා කියන්නේ මේක වියෝජන ප්‍රතික්‍රියාව නේද? සිල්ල ඔක්සයිඩ් රත් කළා අනිත් පැත්තේ සිල්ල සහ ඔක්සිජන් හැදෙනවා. ඒක වියෝජනයි. මෙයා සංයෝජන ප්‍රතික්‍රියාව නේද? කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් එකතු වෙලා සංයෝජන වෙනවා. එවනම් මේක පිළිවෙලින් තියෙන්නේ දෙවෙනි උත්තරේ නේ, දෙවෙනි උත්තරේ. නේද? ඇයි මේක අපි ද්විත්ව ප්‍රතිස්ථාපන කියන්නේ ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව කියලා කියන්නේ? ඒ කියන්නේ මෙතන නේද? බේරියම් සෝඩියම් අයින් කරලා සල්ෆේට් එක එකතු වෙනවා. මොකද බේරියම් සල්ෆේට් අද සෝඩියම් නිකන් ගල අර කොපා වගේ නිකන් පැත්තකටලා ඉන්න. ඌත් මොකද කරන්නේ? ආ උඹ මාව නෑයින් කර ඉතින් මං උඹ එතනට එනවා කියලා ඌ යනවා අරු හිටපොත නේ. හරි. ඒකයි එතන වෙලා තියෙන්නේ. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් හද මේක ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව නේද? ඒ මේක හරි නිකන් නේ. හා මේක නිකන් හරියට මේ වගේ නිකන්. හා ඔබ මගේ ගෑණි ආරම්භ කරනවා. හා මම ඔබේ ගෑණි ආරම්භ කරනවා වගේ. මේ වගේ සීන් එකක් ගත්තාම මේක නේද? රයිට්. මේ වගේ සීන් එකක් ගත්තාම මේක. රයිට්. ඕකේ. හරි මේක බලන්න. සෝඩියම් පරමාණු ස්කන්ධය 3.811 10^-3 ග්‍රෑම් වේ. පරමාණු ස්කන්ධ ඒකකයේ අගය 1.66 වැඩි කිරීම 10^24 ග්‍රෑම් වේ නම් සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කොහොමද? ඒක පුතා කොහොමද හොයන්නේ? නේද? සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්නේ මගේ මේ බෝඩ් එක පොඩ්ඩක් අවුල්, පොඩ්ඩක් ක්ලීන් කරන්න ඕන මේ හරියට ලියවෙන්න. රයිට්. සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ යම් පරමාණුක ස්කන්ධය නේ. ඒතර මෙතන දීලා තියෙන්නේ සෝඩියම් වල. ඒ කියන්නේ සෝඩියම් පරමාණුක ස්කන්ධය නේද පුතේ? බෙදන්න ඕන පරමාණු ස්කන්ධ ඒකකයේ. පරමාණු ස්කන්ධ ඒකකයේ දීලා තියෙන්නේ 1.66 වැඩි කිරීම 10^24. රයිට්. එච්චරයි. නේ, ඒ කියන්නේ 3.811 9 බෙදන්න ඕනේ 1.66. හරිම ලේසි. හරිම ලේසි. හැබැයි මෙහෙම එකක් ඇහුවොත් දැන් ඔයාලා ඔය අගයක් දීලා අහනවා මේ නේද මේම බෙදිලා නෙමෙයි සුළු වෙලා සුළු වෙලා එන උත්තරය අහනවා. සුළු වෙලා එන උත්තරය කියද කියලා අහනවා. කරන්න තියෙන එකම දෙයයි හරි පුතාලා. ඒ වගේ අවස්ථාවකදී කෙලින්ම මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය හරිද මෙන්න මේ අගය විතරක් ගන්න. හරි 10^-3 තමත කරන්න. 3.81 වැඩි කරන්න 6. 6 වැඩි කරපුවාම එන උත්තරේ වටේපොම වෙනවා සෝඩියම් වල නේද? තනගතොත් 6 වරක් එක 6යි නේද? ඊළඟ 6 වරක් 8 කීයද?
හතලිස් අටයි නේද? ඉතිරි හතර හයවරත් වන දහටයි, දහටයි අතරයි විසිතුනයි. මෙතන වැරදුනානේ මට උත්තරේ. ඔවුනේ හරි. ඒ කොහොමද දනවා දෙන්නේ? මෙන්න මෙහෙමනේ. ඔන්න හොඳට අහගන්න. මේ මම එක තියරි ක්ලාස් වල නම් හිටපු ළමයිට උගන්වලා තියෙනවා. මගේ බෝඩ් එක මට කම්ෆර්ටබල් නෑ. මේක හරියට ලියවෙන්නේ නෑ. නිකන් කැඩි කැඩි යන්නේ. නේ, ඔගොල්ලෝ දන්නවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය නේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි නේද? යම් පරමාණුවක ස්කන්ධය right? යම් පරමාණුවක ස්කන්ධය බෙදන්න ඕන කාබන් 6 12 නේද? සමස්ථානිකයේ පරමාණුවක ස්කන්ධය 1 යට 12නේ. එක යට 12. හරි හරිද? එතකොට පුතේ මෙතන මේ කිදානු යම් පරමාණු ස්කන්ධය 3.811 10 ඍණ 23යි. කාබන් පරමාණුවක සමස්ථානික ස්කන්ධය 1.99 වැඩි කිරීම 10 ඍණ 24යි. හරි. ඊට පස්සේ ඕක බෙදන්න ඕන 1 යට 12 ඉන්නේ. කොහොම නේන්නේ සමීකරණය? හරි පුතාල. එතකොට මෙන්න මේ අගය තමයි මේ අගය තමයි මේක සුළු වෙලා ආපුවා. මෙන්න අගය තමයි මේ මෙතන මේ දීලා තියෙන්නේ. 1.66 වැඩි කිරීම 10 ඍණ 24 කියන්නේ අන්න ඒකයි. රයිට්. මෙන්න මේ අගය තමයි. මේ 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 පදේට අපි කියන්නේ මොකද්ද? පරමාණු ස්කන්ධ ඒකකය. නේද? මේ පදේට අපි කියන්නේ පරමාණු ස්කන්ධ ඒකකය. හරි? මේ අගය තමයි මේ දීලා තියෙන්නේ. හරිද? එතකොට පුතාලා දැන් මේ අගයම දාලා අපි මේක සුළු කරොත් එහෙම කොහොමද ලැබෙන්නේ? රයිට්. ඒ කියන්නේ 3.81 වැඩි කිරීම 10 ඍණ 23 බෙදීම. දැන් මෙතන අපි ගන්නවා 1.99 කියන පුතේ 2 කියලා ගන්න. හරිද? 12 යනවනේ උඩට. හරිද? එතකොට 12 මේ මෙතෙන් එනවා. යට 2 තියෙන. මේ යට 2. මෙතනත් එන්නේ 23 නේද? එන්නේ මෙතන. මෙතන 3 ඉන්නේ 23. රයිට්. හරිද? එතකොට මේ 23ට මේ 23 කැපිලා යනවා. හරි? මෙයා මූ කැපිලා යනවා. හරි? දැන් බලන්න මේ 12 බෙදීම 2 කියන්නේ 6. 6. රයිට්. කෙලින්ම ඒ කියන්නේ මෙහෙම අගය දුන්නත් අපිට කරන්න තියෙන්නේ මේ නාගය 6න් සුළු කරන්න. එන උත්තරේ වට යන්න. එතකොට ලැබෙනවා උත්තරේ ලැබෙනවා. තේරෙනවද? ෂෝට් ලේසි ක්‍රමයක් මං කිව්වේ. නැත්නම් අර විදිහට බෙද බෙදා ඉන්නේ ගොත් එහෙම ගොඩක් වෙලා යනවා. නේ, දැන් මේ වගේ ඕව බෙදන්න ගොත් එහෙම සෑහෙන වෙලා යනවා. ඒකද හොඳම දේ තමයි. නේද? 3.81 වැඩි කිරීම 6. හ්ම්. එතකොට එනවා අපිට උත්තරයක් නේද? මේක සුළු කරොත් එනවා 3.81 වැඩි කිරීම 6 කියලා කියන්නේ 22.86. 22.86 කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාවට වඩා 23. 23. රයිට්. අන්න එහෙමයි ගන්න ඈ. ඔකේ. කෙලින්ම 6 වැඩි කරනවා. හරිද? දැන් ඔයාලට මෙතන වෙන මොකක් හරි ගන්න දුන්න කියන්නකො. අහනවා නේද? සෝඩියම් වෙනුවට වෙන මොකක් හරි පරමාණුවක් දීලා අහනවා යාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. කෙලින්ම කරන්න දෙන ඔයාලට මේ යාගේ 6 වැඩි කරලා වටේලා දාන්න. එච්චරයි. හැබැයි මතක තියාගන්න ක්ලෝරීන් වල නම් ක්ලෝරීන් වල විශේෂ අවස්ථාවක් තියෙනවා 35.5. 1.5ට ගන්න ඕනේ. හරිද? ඕකේ. ඊළඟ බලන්න මේක 20.
ලොහ තුනක් පිළියෙල කරගන්න ආකාරය මෙසේය. X කියන ලෝහය ඔක්සයිඩය කාබන් සමග රත් කිරීමෙන් පිළියෙල කරගන්න. කාබන් එක්ක රත් කරන. Y කියන ලෝහය විලීන ක්ලෝරයිඩය විද්‍යුත් විච්ඡේදනයෙන් පිළියෙල කරගන්නවා. Z කියන ලෝහය ලෝපස් අතුරෙන් වෙන් කරගන්නවා. මෙම ලොහ තුනේ සක්‍රියතාවය අඩුවෙන අණු පිළිවෙල වන්. සක්‍රියතාවය අඩුවෙන. දැන් පුතාලා මේක ගන්නකො. මෙන්න මෙයා ලෝපස් අතුරෙන් වෙන් කර ගන්නවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔය රත්තරන් වගේ දේවල් එහෙම අපි නිස්සාර කරගන්නේ නේ. රත්තරන් වගේ ලොහ නිකන් පොළවේ තියෙන්නේ. එයා සංයෝගයක් විදිහට නෙවෙයි ඉන්නේ, මිශ්‍රණයක් විදිහට ඉන්නේ. ඒ කියන්නේ භෞතික ක්‍රම මගින් වෙන් කරලා ගන්න පුළුවන්. හරි? භෞතික ක්‍රම මගින් වෙන් කරලා ගන්න පුළුවන් මූල ද්‍රව්‍ය ඇවිල්ලා සක්‍රියතාවය ඉතාමත්ම අඩුයි. එයාලගේ සක්‍රියතාවය ඉතාමත්ම අඩුයි. හරි? සක්‍රියතාවය ඉතාමත්ම අඩුයි. ඒකින්ද අනිවාර්යයෙන්ම කෙලවර ඉන්න ඕනේ ඉසට්. නේද? අහනේ සක්‍රියතාවය අඩු වෙන අඩු වෙනනේ. ඉසට් තමයි කෙලවරේම ඉන්නේ. ඊළඟට මොකද්ද? ඊළඟට ඔක්සයිඩය කාබන් සමග රත් කිරීමෙන් පිළියෙල කරගන්න. ඔක්සයිඩය කාබන් සමග රත් කිරීමෙන් පිළිගන්න. අනිත් එක විලීන ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදයෙන් පිළිගන්න ගන්නවා. හරි. එතකොට මෙතනත් හරිද? සක්‍රියතාවෙන් වැඩි ලෝ උදාහරණයක් ගන්න මෙහි හිතා ගන්න. සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් කියලා කියන්නේ ලෝහයක්. එයා කොහොමද නිස්සාරණය කරගන්නේ? විද්‍යුත් විච්ඡේදනයේ. නේද? සෝඩියම් ක්ලෝරයිඩ් විලීන ද්‍රවය විද්‍යුත් විච්ඡේදනයෙන් තමයි එයා නිස්සාරණය කරගන්නේ. මොකද සෝඩියම් එයා සක්‍රියතාවය වැඩි හින්දා එයා හදලා තියෙන සංයෝග වලින් ගලවලා ගන්න හරි අමාරුයි. හරිද? ඒකින්ද මෙතන අනිවාර්යයෙන්ම සක්‍රියතාවයේ වැඩිම Y. සක්‍රියතාවයේ වැඩිම Y. ඒ අතරමැද තමයි අරෝ ඉන්නේ. right එකේ උත්තරේ y x z. හරි. විලීන ක්ලෝරයිඩය විද්‍යුත් විච්ඡේදනය පිළියෙල කරගන්න නේද? විලීන ක්ලෝරයිඩ් කියලා කියන්නේ අර සෝඩියම් ක්ලෝරයිඩ් නේ. උදාහරණ ගත්තොත් එහෙම. එතකොට ඉවවා මේ සක්‍රියතාවය වැඩි. right එකේ y තමයි ඉස්සරහින් ඉන්න ඕනේ. කියන්නේ සක්‍රියතාවය වැඩිම y. හරිද? හරි. එතකොට ඔන්න ඒ ප්‍රශ්න 20 හරි නේද? හරි එහෙමනම් මෙන්න මේ ටික කරන්න එමු පටගාල. නේ පළවෙනි එකටයි මේ මේ 21 22කට එච්චර වෙලාවක් යන්නේ නැහැ. රයිට් එච්චර වෙලාවක් යන්නේ නැහැ.
හතරත් කරන්න. විසි පහක් කරන්න, 25. අද කරන්න එපා. හරිද? වෙලාව නැති නේ. රයිට්, අපි බලමු එක. ඒ 25 වෙනකන් කරන්න ඕනේ නේද? රයිට්. ආ 21 ඉඳලා. සෛලය පිළිබඳව ප්‍රකාශ කීපයක් පහත දැක්කේ. ඔව්, ඔගොල්ලෝ දන්නවනේ සෛලය පිළිබඳව ප්‍රකාශ ගැන නේද? ඈ සෛල වාදය දන්නවා නේ. සෛලය කවුද හොයාගත්තේ? කවුද? රොබර්ට් හූක් නේද? රොබර්ට් හූක් තමයි සෛලය මුලින්ම හොයාගත්තේ. හැබැයි සෛලිය පිළිබඳ වාදය ඉදිරිපත් කළේ කවුද? ස්ලයිඩන්, ශ්වාන්සා, රැඩෝල්ෆ්, වර්කව් නේද? නේද? ස්ලයිඩන්, ශ්වාන්සා, රැඩෝල්ෆ්, වර්කව්. රයිට්. මොනවද කිව්වේ සෛලවාදයේදී? ජීවයේ මූලික ව්‍යුහම ඒකකය හා කෘත්‍රිම ඒකකය සෛලය නේද? ජීවයේ ව්‍යුහම හා කෘත්‍රිම ඒකකය සෛලය නේද? එතන කිව්වා සියලුම ජීවීන් සෑදී ඇත්තේ තනි සෛලකින් හෝ සෛල කීපයකින් නේද?
ඉලාන කිව්වා නවසෛල සෑදෙන්නේ පෙර පැවති සෛලවලින් කියලා කිව්වා නේ. ඔන්න ඕක තමයි සෛලවාදයේ කාරණා තුන. එතකොට මෙතන නේ ජීවේ වියෝමය කෘත්‍යමයකගේ සෛලවේ හරිනේ. සීලොම සෛල හටගන්නේ පවත්නා සෛලවලිනි. පවත්නා සෛල නේ පවත්නා සෛල කියපුවාම සීලොම සෛල හටගන්නේ පවත්නා සෛල. හරි ඕකේ. සීලොම ජීව නිර්මාණ නියත්තේ සෛල එකකට වඩා වැඩි ගන්න එක. හරි නේ. දැන් මෙතන කියනවා තව මෙතනින් හරි මොකද්ද කියලා නේද? එතකොට මෙතනින් හරි මොකද්ද කියලා මින් නිවැරදිවන් සියලුම ජීවි නිර්මාණ වී ඇත්තේ සෛල එකකට වඩා අපට. මේක වැරදි නේ. හරි තුන් සී වැරදි. සී වැරදි මේ මොකද? සියලුම ජීවි නිර්මාණ වී ඇත්තේ සෛල එකකට වඩා වැඩි ගන්න කෙනෙක්. එකකට වඩා වැඩි ගන්න එකකින් කියන්න බෑනේ. ඇයි? ඒක සෛලක ජීවීන් ඉන්නවානේ. එකින්ද සී වැරදි. හරි. එතකොට මෙහෙමයි. දැන් අපි සෛලවාදීදි කියලා කියන්නේ සියලුම ජීවීන් නේද? ඒ කියන්නේ නව සෛල සෑදෙන්නේ පෙර පැවති සෛල වලින්. පෙර පැවති. ඒ කියන්නේ පෙර පැවති කියන එකෙන් අදහස් කරන්නේ නැහැ ඒ ඒ ඒ මාතෘ සෛලය අලු සෛල හැදුනට පස්සේ මැරිලා ඉන්නවා කියන එක එතනින් අදහස් වෙන්නේ නැහැ නේ. එයා පවතින්න පුළුවන් නේද? එයා පවතින්න පුළුවන්. හරි. එකෙන්ද මේ B කියන එක හරි. හරි. එහෙනම් මේකට උත්තරේ A හා B. A හා B. මිනරන් ග්ලූකෝස් හා වාතය සම්බන්ධ නිවර්ති ප්‍රකාශ වන්නේ. මිනරන් කියලා කියන පුතේ කාබන් නේ. එයා මූල ද්‍රව්‍යය. මිනරන් කියන්නේ මූල ද්‍රව්‍යය. ග්ලූකෝස් කියන්නේ සංයෝගය. වාතය කියලා කියන්නේ සමජාතීය මිශ්‍රණය. රයිට්. වාතය කියලා කියන්නේ සමජාතීය මිශ්‍රණය. ඕකේ. එකින්ද මේකට උත්තරය ඇවිල්ලා මෙයා මූල ද්‍රව්‍ය සංයෝග හා සමජාතීය මිශ්‍රණ. රයිට්. මූල ද්‍රව්‍ය සංයෝග හා සමජාතීය මිශ්‍රණ. ඒක සමජාතීය මිශ්‍රණයක් ඈ වාතය කියන්නේ නේද? විද්‍යාගාරයේ අඩංගු බෝතලයක ලේබලයේ නේද සල්ෆියුරික් නේද 4.5යි ප්‍රතිශතයක් විතර තියෙනවා V බෙදීම V කියන්නේ volume by volume. ඒ කියන්නේ පරිමා අනුපාතයක් තියෙන්නේ නේ. මින් අදහස් වෙන්නේ. ඒ කියන පුතේ ඒකේ තේරුම තමයි නේද මුළු පරිමාවෙන් සල්ෆියුරික් පරිමාව 145ක් කියන එක. රයිට් නේද? ඒ කියන්නේ මුළු පරිමාව 100යි නම් ඝන සෙන්ටිමීටර එකෙන් සල්ෆියුරික් කොච්චරද තියෙන්නවද? 4.5ක් තියෙන උන ඝන සෙන්ටිමීටර. නේද? ඕක තමයි ඕකේ ප්‍රතිශතිනු යරන්දී. ඕකේ තම ප්‍රතිශතම යරන්දී. ඒ කියන්නේ දැන් මුළු පරිමාව ඝන සෙන්ටිමීටර 100ක් කියන්නේ මේ මුළු පරිමාව තුල තියෙනවා නේද? මේ ඝන සෙන්ටිමීටර 100ෙන් 4.5ක් කවුද? සල්ෆියුරික් නේ. මේ මේ 100ෙන් 4.5ක් සල්ෆියුරික්. එතකොට ඉතිරි ප්‍රමාණය කියන 95.5 වෙන්න ඕන ජලය. එහෙමයි වෙන්න ඕන නේද? ජලය ඝන සෙන්ටිමීටර 100ක් සල්ෆියුරික් අම්ලය ඝන සෙන්ටිමීටර 4.5ක් අඩංගුයි කියන එක වැරදි නේද? එහෙම වැරදි. මෙයලා මුළු පරිමාව. ඒක ද්‍රාවණයක්නේ. ද්‍රාවණය තුල නේද ද්‍රාවකය සහ ද්‍රාවික දෙකක් තියෙනවානේ. රයිට්. ඒකින්ද මේක ගන්න බෑ. ජලය 95.5 ඝන සෙන්ටිමීටර එක සල්ෆියුරික් අම්ලය ඝන සෙන්ටිමීටර 4.5ක් අඩංගුයි. අන්න උත්තරේ. මේ. ඒක තමයි උත්තරේ. නේ. ඒ කියන්නේ මොකද්ද පරිමා භාගය නෝ කියන්නේ නේ. පරිමා භාගය කියලා කියන්නේ මොකද්ද? සංඝටකයේ පරිමා නේ. අදාළ ඈ සංඝටකයේ පරිමාව බෙදීම මොනවාද? ආයත් නේද? සංඝටකයේ පරිමාව ධන ද්‍රාවකයේ පරිමාව. එහෙම නෙන්නේ නේ. ඒ කියන්නේ අපි ගත්තොත් ඒ බෙදීම
ඒ දන බි ඔහොම නෙන්නේ. තුන්වෙනි එක ජලීය ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 100ක එක ගන්න බෑ. ජලීය ද්‍රාවණ ඝන සෙන්ටිමීටර ජලීය ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 100ක සල්ෆ්‍යූරික් අම්ලය ජලීය ද්‍රාවණ කියලා තියෙන්නේ නේද? මෙතන ඔව් එහෙම එකක් තියෙනවා නේ පොඩ්ඩෙන්. මෙතන ජලීය ද්‍රාවණ, ඒ කියන්නේ ද්‍රාවණේ නේ මෙතන ජලීය ද්‍රාවණ. ජලීය ද්‍රාවණ ගණසිනුමේ 100ක සල්ෆ්‍යූරික් අම්ලය ගණසිනුම 4.5ක් අඩංගු. 4 කියනවා ජලීය ද්‍රාවණ ගණසිනුමේ 95.5ක සල්ෆ්‍යූරික් අම්ලය ගණසිනුම 4.5ක් අඩංගුයි. එතකොට පුතාලා මෙහෙමයි, මේක ගන්න බෑ නේද? පළවෙනි එක ගන්නත් බෑ. හරි. හැබැයි 2යි 3යි නිකන් එක වගේ නේද? එක වගේ. right. එතකොට මේ දෙකෙන් අපි වඩාත්ම සුදුසු උත්තරේ තෝරගන්නේ. හරි, වඩාත්ම සුදුසු උත්තරේ තෝරගන්නේ තුන්වෙනි එක. ඒ කියන්නේ ජලීය ද්‍රාවණ, ඒ කියන්නේ මුළු ද්‍රාවණනේ නේද? ජලීය ද්‍රාවණ ගණසීමේ 100ක 100ක නේ, ඒ තුල තමයි තියෙන්නේ H2S4 අම්ලය ඝනසෙන්ටිමීටර 4.5ක් අඩංගුයි. right. එකේ අපිට මේකට ගන්න උත්තරේ 3. හරි, 3 තමයි උත්තරේ. හරි, ඊළඟ බලන්න 24. හෙක්සේන් හා හෙප්ටේන් යන සංශුද්ධ ද්‍රව එකිනෙක සමග මිශ්‍ර වී සමජාතීය ද්‍රව මිශ්‍රණය සාදයි. හෙක්සේන් තුල අයඩින් හොඳින් ද්‍රාවණය වෙනවා. හරි. එතකොට පුතේ මේ හෙක්සේන් කියලා කියන්නේ නිද්‍රවීය නිර්ද්‍රවීය කාබනික සංයෝග නේද? නිද්‍රවීය කාබනික සංයෝග. එතකොට නිද්‍රවීය නේද? නිද්‍රවීය ද්‍රාවණ තුල නිද්‍රවීය sorry නිද්‍රවීය ද්‍රාවක තුල නිද්‍රවීය ද්‍රව්‍ය හොඳින් දිය වෙනවා නේද? ද්‍රවීය ද්‍රාවක තුල ද්‍රවීය ද්‍රව්‍ය හොඳින් දිය වෙනවා. එතකොට මෙතනත් එහෙමයි නේද? එතකොට හෙක්සේන් හා හෙප්ටේන් යන සංශුද්ධ ද්‍රව එකිනෙක සමග මිශ්‍ර වී සමජාතීය ද්‍රව මිශ්‍රණ. සමජාතීය ද්‍රව මිශ්‍රණයක් හදනවා කියන්නේ දෙක හොඳට මිශ්‍ර වෙනවා කියන එක තමයි. හරි. එතකොට හෙක්සේන් තුල අයඩින් හොඳින් දිනවලු. එතකොට මොකද හෙක්සේන් තුල අයඩිනුත් හොඳට දිය වෙනවා නะ. හෙක්සේන් හෙප්ටේන් වලත් එක හොඳට දිය වෙනවා නะ. මේ තුන් දෙනාම එක වගේ. මේ තුන් දෙනාම හොඳට මික්ස් වෙනවා. රයිට්. එකින්ද ඒක සඳහන් තොරතුරුට අනුව හෙප්ටේන් තුල අයඩින් හෙප්ටේන් තුලත් අයඩින් හොඳින් ද්‍රාව්‍ය විය යුතුයි. හොඳින් ද්‍රාව්‍ය විය යුතුයි. හරිද? හොඳින් ද්‍රාව්‍ය. මොකද මේ ඔක්කොම එකිනෙක මිශ්‍ර වෙන්න ඕවා තියෙන්නේ. හෙක්සේන් කියන්නේ නිද්‍රව්‍ය. එතකොට හෙප්ටේන් කියන්නේ නිද්‍රව්‍ය. එතකොට මේ දෙන හොඳට මික්ස් වෙනවනේ. එතකොට නිද්‍රව්‍ය තුල අයඩින් හොඳට මික්ස් වෙනවා කියන්නේ අයඩින් උත් නිද්‍රව්‍යයි. අයඩින් උත් නිද්‍රව්‍යයි. ඒකින්ද එයා අරකෙත් හොඳට දියයි. රයිට්. 25 බලන්න. දිවීමේ තරංගයකදී ABCD තරඟකරුවන් 4 දෙනෙකු සිදු කළ චලිත දැක්වෙන ප්‍රයෝගික කාල ප්‍රස්තාර 4ක් 5ද දැක්වේ. අඩුම කාලයකදී වැඩිම ප්‍රයෝගයක් ලබාගෙන ඇති තරඟකරුවාගේ ප්‍රයෝගික කාල ප්‍රස්තාරය නේද? අඩුම කාලයකදී වැඩිම ප්‍රවේගයක් ලබාගෙන තරඟකරුවාගේ ප්‍රවේග කාල ප්‍රස්ථානය නේ. ඒ කියන්න පුතේ මෙයාගේ මේක වෙන්න ඕන නේද? ඒ කියන්නේ මේ පැත්තර මේ ඇංගල් එන්න ඕනේ. කියන්නේ මේ කෝණය ගොඩක් කුඩා වෙන තරමට තමයි අඩුම කාලයකදී වැඩිම ප්‍රවේගයක් ලබා ගන්න. රයිට්. මෙතන කෝණය කුඩා වෙන තරමට තමයි අඩුම කාලයකදී වැඩිම ප්‍රවේගයක් ලබා ගන්න අවස්ථාව. ඉතින් එහෙම බැලුවොත් මෙතන තමයි වැඩිම කෝණය. ඒකින්ද මූව ගන්න බෑ කොහොම. ඊළඟට මෙයා ඒක ගන්නත් බෑ. ඊළඟට මෙයා. ඉතින් මෙයාට වඩා මෙයා කුඩයිනේ. ඒකද උත්තරේ මෙයා. හරි. ඒ කියන්නේ කාලය අඩුයි නමුත් ප්‍රවේගය වැඩි. අඩු කාලයකදී වැඩි ප්‍රවේගයක් ගන්නවා. දැන් මේ වගේ වෙලා තියෙන්නේ මොනවද?
මේ වැඩිම කාලයකදී අඩු ප්‍රවේගයක් තියෙන්නේ. එකින්ද මේ ප්‍රස්ථාරය මේක මේ පැත්තට නැවෙන තරමට තමයි ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. මේ අඩු කාලයක් තුළ වැඩි ප්‍රවේගයක් ලබා ගන්න. ඉතින් 25 එක උත්තරේ. හරි, ටක් ගාලා කරන්න 26 27 28 පටගාන. අන්න එහෙම උනන්දුවෙන් ඉන්න ඕන ළමයි නේද? නේද? උනන්දුව තියෙනවා.
32 වෙනකම් කරන්නකෝ. කිස් දෙක රේනක කරලාද දන්න තියෙන නේද? හරි අපි බලමුද පුතාලා, ඉතල වෙලාවක් යන්නේ නැහැ මේකට නේද? රයිට් බලමු. මෙතන නේද, මෙතන ඉන්න 26 right. උදාසීනීකරණය ප්‍රතික්‍රියාවක් සිදු වන අවස්ථාවක් දැක්කේන පිළිතුර තෝරන්න. මොකද පුතේ උදාසීනීකරණයක් කියලා කියන්නේ? උදාසීනීකරණයක් කියලා කියන්නේ අම්ලයක් හා භස්මයක් ප්‍රතික්‍රියා කිරීමෙන් ලවණ සහ ජලය හැදෙන ප්‍රතික්‍රියා නේද? ලවණ සහ ජලය. ඒතකොට ලවණත් උදාසීනයි, ජලයත් උදාසීනයි. right. ඒතර පුතේ මෙතන කඨින ජලයේ සබන්ධය කිරීම බෑනේ. සබන් නම් භස්මයක්. කඨින ජලය කියලා කියන්නේ ලවණ සහිත ජලය. හරි. ඒකින්ද ඒක ගන්න බෑ. මොකද උදාසීන කරන අම්ලයක් වෙන්න නේද? අම්ලයක් හා භස්මයක් අතර ප්‍රතික්‍රියාවක් එන්න ඕනේ. ඒකින්ද මෙයා ගන්න බෑ. මොකද කඨින කියලා කියන්නේ ඒ ජලයේ ලවණ ගතිය වැඩි. දෙබර විෂද බේකින් සෝඩා. පුතාලා දෙබර විෂ භාෂ්මිකයි. දෙබර විෂ භාෂ්මිකයි. හරිද? ඒතකොට දෙබර විෂද බේකින් සෝඩා, බේකින් සෝඩා කියන්නේ භාෂ්මිකයි. ඉතින් ඒක අම්ල භාෂ්ම නෙවෙයි. කියන එතන උදාසීන කරනක් වෙන්නේ නැත. භූමිතල් පානය කළ අයකට ලුණු ද්‍රාවණය පෙමි. ලුණු කියන්නේ නේද? ලුණු කියන්නේ ලවණයන්නේ. භූමිතල් කියන්නේ අම්ලකුත් නේ භාෂ්මිකකුත් නේ. ඒක කොහොමද ගන්න බෑ. වැරදීමකින් අම්ලයක් පානය කළ අයකුට මිල්ක් ඔෆ් මැග්නීසියා දීර්ය ලබා දී. ආ. නේද? වැරදීමකින් අම්ලයක් පානය කරපු අයකට මිල්ක් ඔෆ් මැග්නීසියා, මිල්ක් ඔෆ් මැග්නීසියා කියන්නේ මොනවද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. නේද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ භස්මය, දුබල භස්මය. රයිට්? නේද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දුබල භස්මය. එතකොට එයා අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරලා උදාසීනීකරණය වෙනවා. එතකොට මේක තමයි උත්තරේ. නේද? අපි ගැස්ට්‍රයිටිස් හැදුනොමත් දෙන්නේ මිල්ක් ඔෆ් මැග්නීසියානේ. ඒ කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. ගැස්ට්‍රයිටිස් කියලා කියන්නේ අපේ ආමාශයේ තියෙන ආම්ලික ගතිය වැඩි වුණා. අපේ ආමාශය හයිඩ්‍රොක්ලොරික් අම්ලය තියෙනවානේ. නේද? ඒ හයිඩ්‍රොක්ලොරික් අම්ලය ඇයි අපිට හයිඩ්‍රොක්ලොරික් අම්ලය තියෙන අවශ්‍ය වෙන්නේ? අර පෙප්සි නෝජන් සක්‍රිය කරලා පෙප්සීන් කියන එන්සයිම් මේ බවට පත් කරනවා. මේ වලක පොතේ ලියලා තියෙන පෙප්සීන් සක්‍රිය කරනවා කියලා තියෙමයි තියෙන්නේ. වලක පොතේ තියෙන පෙප්සීන් සක්‍රිය කරනවා කියන. නමුත් ඇත්තට වෙන්නේ පෙප්සි නෝජන් කියලා ද්‍රව්‍යයක් තියෙනවා. එයා සක්‍රිය වෙලා එයා පෙප්සීන් බවට පත් වෙනවා. ඒකයි වෙන්නේ. රයිට්? ඒකට HCl ඕන. හරි. හරි. ඊළඟ බලන්න මෙතන බලගූර්ණය නේද? රයිට්? එක්ස්ලක්ෂන් එල්ල ඇති සැහැල්ලු දණ්ඩක පහත රූපය පරිදි බර එල්ලා තිරස සමතුලිතව පිහිටව ඇත. මෙහි W හා X ආගේ පිළිවෙලින් නේද? W හා X ආගේ පිළිවෙලින් ඉන්නවා. W හා X ආගේ පිළිවෙලින්. දැන් පුතා මෙහෙමනේ, සමතුලිත වෙන්න නම් මොකද වෙන්න ඕන? සමතුලිත වෙන්න නම් නේද? දැන් මේ පැත්තේ තියෙන වාමාවර්ත ගූර්ණිය, මේ පැත්තේ තියෙන දක්ෂිණාවර්ත ගූර්ණිය. සමතුලිත වෙන්න නම් වාමාවර්ත ගූර්ණය සමාන වෙන්න ඕන දක්ෂිණාවර්ත ගූර්ණයට. හරි. එතකොට අපි බලමු වාමාවර්ත ගූර්ණය කීයද කියලා. නේ මෙතන තමයි භ්‍රමණාක්ෂය. මෙතනයි භ්‍රමණාක්ෂය වෙන්නේ. නේද? සමතුලිත වෙන නම් වාමාවර්ත ගූර්ණය සමාන වෙන්න ඕන දක්ෂිණාවර්ත ගූර්ණයට. වාමාවර්ත ගූර්ණය මොකද්ද? බල ගූර්ණය කියන පුතේ බලයේ නේද? බලය වැඩි කරන්න ඕන මේ භ්‍රමණාක්ෂයත් මෙතන බලයේ ක්‍රියාරේඛාවත්. බලයේ ක්‍රියාරේඛාවත් අතරින් ලම්බ දුරෙන් වැඩි කරන්න ඕන. ඒ කියන්නේ වාමාවර්ත ගූර්ණය නේද? වාමාවර්ත ගූර්ණය සමානයි නිව්ටන් පහ. අපි අගේ විතරක් ගමුකෝ නේද? පහ වැඩි කිරීම මෙතන 1 1 2 එකතු කිරීම 2 මෙයා 2 වැඩි කිරීම මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර 1. ඕක සමාන වෙන්න ඕනේ එහා පැත්තේ x වැඩි කිරීම w නේද?
එතකොට මෙතන පස්වරක් දෙක 10යි, 10යි මේ දෙකයි 12. 12 සමාන වෙන්න ඕන x වැඩි කිරීම w. ඒ කියන්නේ පුතේ නේද? ඒ කියන්නේ මේ දෙන්නගේ ගුණිතය 12ක් වෙන්න ඕන. හරි. එහෙමනම් x නේද? x කියලා කියන්නේ මේ මොකද? w හා x ආගේ පිළිවෙලින්. w කියලා කියන්නේ බරනේ. බර වෙන්න ඕනේ එහෙමනම් 6ක්. බර නිව්ටන් 6ක් වෙලා x නිව්ටන් 2ක් වුණා නම් 12 එනවනේ. නේද? එහෙමනම් මේක තමයි උත්තරේ. ඔකේ නේද? 6n වැඩි කිරීම 2යි. එහෙම වුණොත් මේ 12 නම් right. ඔකේ. වාමාවර්ත ගුණය සමානයි දක්ෂිණාවර්ත ගුණය. right. ඊළඟට මෙතන රූපේ පරිදි F බලයක් ලී කුට්ටිය වෙත ශුන්‍ය සිට ක්‍රමෙන් වැඩි වන තිරස් බලයක් ක්‍රියා කරයි. මෙවිට තලය මගින් ලී කුට්ටි වෙත යෙදෙන ඝර්ෂණ බලය පිළිබඳ නිවැරදි පිළිතුර කුමක්ද? ඔව්. නේ. F බලයක් ලී කුට්ටිය වෙත ශුන්‍ය සිට ක්‍රමෙන් වැඩි කරනවාලු. පොතේ F බලයක් දෙනවා මේ ලී කුට්ටිය වෙත බිංදුව ඉඳලා වැඩි කරන. දැන් මේකේ ලා රළු තිරස් තලයක්. ඒ කියන්නේ මෙතන ඝර්ෂණය ක්‍රියාත්මක වෙයි. නේ. මොකද වෙන්න ඕනේ අතරම? ඔගොල්ලෝ දන්නවා අර ඝර්ෂණයේ මේ මොකද්ද? ප්‍රස්ථාරය නේ. මේ පැත්තේ යොදන බලය right මෙතන යොදන බලය මේ පැත්තේ ඝර්ෂණය නේද? ඝර්ෂණය අපි මුලින්ම යොදනකොට මොකද වෙන්නේ? යොදන බලයට අනුලෝම සමානුපාතික වැඩි වෙනවා ඝර්ෂණ බලය. ඒකට අපි කියව නම ස්ථිතික ඝර්ෂණය නේද? ස්ථිතික ඝර්ෂණ. ඊට පස්සේ එක වෙලාවකදී වස්තුව චලනය වෙන්න ආරම්භ වෙනවා. අන්න සීමාකාරී ඝර්ෂණ. ඊට පස්සේ වස්තුව චලනය වෙන මොහොතේ ක්‍රියාත්මක වන ඝර්ෂණ ගතික ඝර්ෂණ නේද? ස්ථිතික ඝර්ෂණය, සීමාකාරී ඝර්ෂණය, ගතික ඝර්ෂණ. හරි. බලමු. දැන් ඝර්ෂණය කොහොමත් ක්‍රියාත්මක වන්නේ අපි යොදන බලයට ප්‍රතිවිරුද්ධ පැත්තට. නේද? අපි බලය මේ පැත්තට නම් ඝර්ෂණය මෙහිටයි ක්‍රියාත්මක වෙන්නේ. බලයනේ ඝර්ෂණ බලය පිළිබඳ වැරදි නිවැරදි පිළිතුරු අහන්නේ. බලයේ දිශාවටම ක්‍රියා කරන අතර බලයේ දිශාවටම කොහෙද පුතේ ඝර්ෂණය ක්‍රියාත්මක වන්නේ? අය කියවනකොටම ඉතින් එතනින් එහාට වැඩක් නැහැ කියවල ඒක වැරදි. නේද? බලයේ දිශාවට නේ බලයේ දිශාවට ප්‍රතිවිරුද්ධවයි ක්‍රියා කරන්නේ ඝර්ෂණ. බලයේ දිශාවටම ක්‍රියා කරන අතර ආයෙත් ඉතින් වැරදි. එතනින් එහාට කියවලා වැඩක් නැහැ. ආ බලයේ දිශාවට ප්‍රතිවිරුද්ධවයි නේ. බලයේ දිශාවට ප්‍රතිවිරුද්ධ වන අතර බලයේ වැඩි වන තෙක් විශාලත්වයේ නියතාගයක පවතිනවා. එහෙම කියන්න බෑනේ නේද? අපි යොදන බලයට අනුලෝම සමානුපාතිකව ඝර්ෂණ බලය වැඩි වෙනවා. එකින්ද මේ නේද? බලයේ වැඩි වන තෙක් විශාලත්වයේ නියතව පවතිනවා. එහෙම කියන්න බෑ නේද? බලමු ඊළඟ ප්‍රකාශය. බලයේ දිශාවට ප්‍රතිවිරුද්ධ වන අතර කුට්ටිය ලිස්සීම ඇරඹෙන තුරු, ඒ කියන්නේ අර සීමාකාරී ඝර්ෂණ බලයට එන තුරු, හරිද? විශාලත්වයේ ශුන්‍යයේ සිට එක්තරා නියතාවයක් තේ ක්‍රමයෙන් වර්ධනය වෙනවා. අන්න උත්තරේ. එක්තරා නියතාවයක් තේ ක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඒ කියන්නේ අර සීමාකාරී ඝර්ෂණේ එන අවස්ථාව. right. එතකොට උත්තරේ මොකද්ද මේකේ? උත්තරේ 4. right. උත්තරේ 4. තේරුණා නේද ළමයිට? ඈ ළමයි. ඔව් තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් කතා කරන්නෙත් නැහැ. ඉතින් තරහා වෙලා වගේ නෙමෙයි. මේ මගෙත් එක තරහ වෙලා වගේ තමයි ඉන්නේ කට්ටිය. ඈ. නะ 29 බලන්න පුතේ. සරල ප්‍රතිරෝධකයක්. දැන් මෙහෙමයි. ඇත්තටම දැන් මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව නේ මේක තව උගන්වලත් නැහැ. දැන් ගිය අවුරුද්දේ මේක ඉගැන්වෙත් නැහැ ඇත්තට. මේක එන්නේ නැහැ කියලා එහෙම අයින් කරපු පාඩම. හරිද? කමක් නැහැ. ඉතින් මේ පේපර් එකේ තියෙන හින්දා නේද? සරල ප්‍රතිරෝධකයක්, ට්‍රාන්සිස්ටරයක්, ඩයෝඩයක් හා දාරිත්‍රකයක් ඒවායි අග්‍ර පමණක් පිටතට සිටිනවන නේ සිටිනසේ වසාත් දමලද පෙට්ටි හතරක් තුළ ඒවා වෙන වෙනම දමා ඇත. අග්‍ර සංඛ්‍යාවෙන් පමණක් පාසෙම මහදුලා ගැතිවන්නේ. පුතේ ප්‍රතිරෝධකයේ අග්‍ර දෙකයි. හරිද? ඩයෝඩයක අග්‍ර දෙකයි. දාරිත්‍රකයේ අග්‍ර දෙකයි. හැබැයි ට්‍රාන්සිස්ටර් එක අග්‍ර තුනක් තියෙනවා. හරි? ට්‍රාන්සිස්ටර් එක අග්‍ර තුනක් තියෙනවා. මේකෙන් අපිට කෙලින්ම ට්‍රාන්සිස්ටර් එක හඳුනා ගන්න පුළුවන්. හරි? නේද? දැන් ඩයෝඩ් එකක් ගත්තොත් එහෙම LED එකක් ගත්තොත් අග්‍ර දෙකයිනේ තියෙන්නේ. ධනහරින.
නමුත් අරුවගේ කියක් තියෙනවද? අග්‍ර තුනක් තියෙනවා ට්‍රාන්සිස්ටර්. විද්‍යුත් සන්නායනයේදී ප්‍රතිරෝධකතාවක් නොමැති වන්නේ මින් කවර වර්ගයකද? ඔව්, ප්‍රතිරෝධකතාවේ නැත්ද පුතේ සුපිරි සන්නායන. ඔගොල්ලෝ ඉගෙන ගත්තා කාබන් නේද? අපි නැනෝ පරිමාණයේදී, නැනෝ ටෙක්නොලොජියකේදී කාබන් කියන්නේ සුපිරි සන්නායකයක් විතර ක්‍රියා කරනවා. කාබන් සාමාන්‍ය තත්ත්වයටදී දුර්වල සන්නායකයක්. මිනිරන්නේ සාමාන්‍ය තත්ත්වයේදී විදුලිය සන්නායනය කරන්නේ. එයා දුර්වල සන්නායකයක් විදිහට ක්‍රියා කරන්නේ. හැබැයි නැනෝ තාක්ෂණ යටතේ, කියන්නේ නැනෝ ටෙක්නික්, නැනෝ පරිමාණයේදී, නැනෝ පරිමාණයේදී කාබන් කියලා කියන්නේ සුපිරි සන්නායක. හරිද? ඒ කියන්නේ විදුලිය හොඳට සන්නායනය කරන. රයිට්. ප්‍රවේණිය නුමු මුස ශාකයක්. නුමුහු මුස කියන පුතාල මෙන්න මේ වගේ එකක් නේ. උස කියන එක අපි ගන්නකෝ. උස කියන්නේ ප්‍රමුඛ ජානිය. එතකොට TT නේද? ඒ කියන්නේ මේ නේද? මේ ඇවිල්ලා සමජාති වර්ණ දෙය යුගලක් නේද? TT මේක ඇවිල්ලා නුමුහු මුස ශාකයක්. නුමු මිටි ශාකයක් කියලා කියන්නේ සිම්පල් ටී, සිම්පල් ටී. රයිට්. නමු මිටි ශාකයක් සමග දෙමුහුම් කොට ලබාගත් ශාක වලින් නේද? F1 උස 3යි මිටි 1යි ශාක ලැබීමට අනුගමනය කළ යුතු ක්‍රමය කුමක්ද කියලා. දැන් මේ මන පුතාලා, දැන් මෙතන හැදෙන ජාන මොනවද? දැන් මේ ඇවිල්ලා කවුද? මේ ඇවිල්ලා පේරන්ට්ස්ලා, පී පරම්පරාව නේද? මේගොල්ලෝ පේරන්ට්ස්ලා. එතකොට මෙයා හදන ජාන නේද? කියන්නේ මෙයා T හදනවානේ. මෙයා T, මෙයා සිම්පල් ටී. හරි. එතකොට මේ දෙන්නා එකතු වෙලා හදනවා F1 පරම්පරාව. F1 පරම්පරාව තමයි ඔන්න ඔයා. හරි. එතකොට උස ශාක තමයි ලැබෙන්නේ. උස ශාක ලැබෙන්නේ හැබැයි නොමුහුම් නෙවෙයි. නේද? උස ශාක ලැබෙන්නේ. මේ තමයි F1 පරම්පරාව. F1 පරම්පරාව. එතකොට අපිට ඕන මෙන්න මේ වගේ උස 3යි මිටි 1යි ලැබෙන්න නම් අපි කළ යුත්තේ මොකද පුතේ? මේ F1 පරම්පරාව මොකද කරන්න ඕන? මොකද කරන්න ඕන? සෝපරාගෙන ලක් කරන්න ඕන. නේද? සෝපරාගෙන ලක් කරන්න ඕන. ඒ කියලා කියන්නේ ඔන්න දැන් උතන මෙන්න මෙහෙම නේද? ඔන්න ඔහම තියෙනවා. දැන් මෙතන තමයි F1 පරම්පරාවේ parents ළමයි. හරි. එතකොට මෙතන හද ජාන තමයි නේද? කැපිටල් T, සිම්පල් T. එහා පැත්තෙත් කැපිටල් T, සිම්පල් T. දැන් ඉතින් මේගොල්ලෝ එකතු වුණාම හදන්නේ නේ? මෙයයි මෙයයි එකතු වුණොත් නේද? මම රතු පාටින් නේද? කැපිටල් T, කැපිටල් T. මෙයයි මෙයයි එකතු වුණොත් කැපිටල් T, සිම්පල් T නේද? මෙයයි මෙයයි එකතු වුණොත් ඒත් කැපිටල් T, සිම්පල් T. ඊළඟට මෙයයි මෙයයි එකතු වුණාම මොකද වෙන්නේ? සිම්පල් T, සිම්පල් T. එතකොට බලන්න නේද? උසට මිටි එක රූපානුදර්ශය තමයි ලැබෙන්නේ. උස තුනට මිටි එක රූපානුදර්ශය. එතකොට පුතේ මෙයා උසයි, මෙයා උසයි, මෙයා උසයි. මොකද ප්‍රමුඛ ජානි කැපිටල් T. මෙයා නිලීනයි. ඒ කියන්නේ මෙතන උස තුනට මිටි එකක් ලැබෙනවා. ඒක ලැබෙන්නේ කොහොමද? F1 පරම්පරාව සෝපරාගෙන ලක් කරපුවා. රයිට්. එහෙනම් මෙතන උත්තරේ මොකද්ද? නේද? මෙතන උත්තරේ ආවිලා නේ දෙමුම් ශාකය F1 සෝපරාගෙන ලක් වීම. රයිට්. හරිද? මේක උත්තර පොතේ මෙයා 31 2.
එකේ දෙක. නේද? ඔක අවශ්‍ය නම් ලියා ගන්න පොතේ. නේද? අවශ්‍ය නම් ලියා ගන්න. නේද? ඔය පිළිවෙල ටික ලියා ගන්න. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු ඈ. මමයි කෝ එනං ඈ. හරි, මෙතන බලන්න පුතේ. රූපේ දැක්වෙන පරිදි කෙළවරක් වසන ලද වීදුරු නලයක්. නේ? දැන් මේ මේ පැත්ත වහලා තියෙන්නේ. මේ පැත්ත විවෘතයි. රයිට්? කෙළවරක් වසන ලද වීදුරු නලයක් තුල රසදිය කඳක් සිර කර ඇත. වායුගෝලීය පීඩනය P0 P නම් නලය තුල ඇති වායුවේ P හි අගේ දැක්වෙන ප්‍රකාශය. ඒ කියන්නේ පුතේ මෙන්න මෙතන පීඩනය අහන්නේ. මෙතන පීඩනය අහන්නේ. ඔගොල්ලෝ දන්නවා මෙතන පීඩනය නේ, දැන් මේ නලය ඇතුලේනේ. එතකොට පුතේ මෙතන පීඩනය සමාන වෙන්නේ මේ මෙතන තියෙන පීඩනය තමයි සමාන වෙන්නේ. ඒ කියන්නේ සමාන මට් නේ, සම මට්ටමේ තියෙන පීඩනය. සම මට්ටමේ තියෙන පීඩනය. රයිට්? එතකොට මෙතන පීඩනය සමාන වෙන්නේ නේද? ඒ කියන්නේ P0 ධන මෙන්න මේ මෙතන ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනය. P0 කියලා කියන්නේ අර වායුගෝලය මගින් ඇති කරන පීඩනය. එතකොට වායුගෝලය මගින් මේ ද්‍රව පෘෂ්ඨය මත කරන ඇති පීඩනයයි ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනයයි දෙක එකතුව තමයි මේ මේ ස්ථානයේ පීඩනය වෙන්නේ. හරි? තේරුණාද? එතකොට P0 කියන්නේ වායුගෝලය මගින් ඇති කරන පීඩනය. එතකොට අපි හොයන්න ඕන ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනය. ඒක සමාන වෙන්න ඕන H rho චීට නේ. දැන් ප්‍රශ්නේ තියෙන මෙතන අපි x දන්නේ නැහැ. x තියෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට. h1 කියලා කියන්නේ මේ උස. හැබැයි මෙතන ඉඳලා මෙතෙන්ට උස දීලා තියෙන h2 නේ. එහෙමනම් පුතේ මේ උස කියන්නේ මොනවද? h1 වලින් h2 අඩු කරන්න. නේද? h1 වලින් h2 අඩු කරපුවාම අපිට ලැබෙනවා මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන උස. නේද? ආන් එක උතෙන් ආදේශ කරා නම් හරි. ඒ කියන්නේ P0 ධන හරිද? මේ උස නේද? මේ උස කියලා කියන්නේ H1 වලින් අඩු කරන්න ඕන H2. අන්න ඕක වැඩි කරන්න ඕන ඝනත්වයෙන් සහ ගුරුත්වජ ත්වරණය. හරි? මොකද උත්තරේ? P0 සමානයි H2 minus H1 rho G. නේද? සොරි. ඒක නෙමෙයි, සොරි. යටෙක් 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 යටෙක්. ඒක කොහෙද මේක? H1 වලින් H2 මෙය 32/4 උත්තරේ. රයිට්? 32/4. හරි, අපි මෙහෙම කරමු නේ. ගහගන්න නේද? එතකොට මෙතන තියෙනවා පුතේ ප්‍රශ්න 7ක්. ওই ප්‍රශ්න 7යි නේද මේ ඉතිරි වෙලා තියෙන ප්‍රශ්න වලට ඔයගොල්ලෝ උත්තර ලියාගෙන ඉන්න ඊළඟ සතියේදී. හරි? ඊළඟ සතියේදී උත්තර ලියාගෙන ඉන්න. එතකොට ඊළඟ සතිය අපි මේක සාකච්ඡා කරමු. හරිද නේ? විභාගයට ළඟ හින්දා ඉතාමත් වැදගත්. හරි නේද? එමනම් එහෙම කරන්න ඈ. රයිට්? ඊළඟ සතියේදී ඔක්කොටම උත්තර ලියාගෙන එන්න. ඊළඟ සතියේ මම ලියන්න වෙලාව දෙන්නේ නැහැ. කෙලින්ම සාකච්ඡා කරමු. හරි පුතාලා. හින්ද ඔයගොල්ලෝ පේපර් ක්ලාස් එකට එනවා නම් නේද? උත්තර ලියාගෙන එන්න. හරි?
හරි එහෙමනම් දැන් නේ දැන් තව විනාඩි 10ක් නේ තියෙන්නේ මේ මේකට දීලා කතා කරන්න ලවන්න නැහැ. හරි එහෙමනම් මම අදට නවතින්නම්. එහෙනම් ඔයාලා හැමෝටම සුභ රාත්‍රියක්. අයිබෝවන්. ගුඩ් නයිට්. ගුඩ් නයිට් පුතා.